අයිබවන් සුබ උදැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල විදුලි මාෆියාව ක්‍රියාත්මක වන්නේ දියවන්නාවේ සිටින මාෆියාකාරීන් තුලයි ඇමති ඩලස් කියයි පුරවිසි වර්ගීකරණයක් ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය නැහැ විපක්ෂ නායක සජිත් අවධාරණය කරයි සමගි ජනබලවේගයේ සමග එක් වී රටගෙන තීන්දු ගන්න රුවන් සූදානමින් ප්‍රථමයෙන් දේශීය පුවත් විදුලිය සම්බන්ධයෙන් මාෆියාව ක්‍රියාත්මක වන්නේ විදුලි බල මණ්ඩලයේ හෝ විදුලි බල අමාත්‍යාංශයේ නොව දියවන්නාවේ සිටින මාෆියාකාරීන් තුල බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතා පවසනවා ඒ හක්මන ප්‍රදේශයේ පැවති උත්සවයකදී දැන් ඊයේ පෙරේද විදුලි පද්ධතියේ දෝෂයක් ඇති වුණා. එක විදුලි අධිකාරිවරයෙක්ගේ වැරද්ද. වැරද්ද විදුලි අධිකාරිවරයාගේ විතරක් නෙමෙයි. එම පද්ධතිය හදලා තිබුණේ අත්පොතක් අඩු ගන්න. මෙන්න වාර්තාව. හංගන්න කිසිම දෙයක් නැහැ. මෙන්න වාර්තාව. රටම කියවන්න. අන්තර්ජාලයට හෙට ඉඳලා වාර්තාව එකතු කරනවා. ඇයි අපිට ඕන නිවර්දි වෙන්නේ? අපිට ඕන මේ රටේ විදුලිය කියන්නේ අදිපාරිභෝගික භාණ්ඩයක් නොවන බව කියලා දෙන්න. විදුලි බිල අඩු කරන්න. මේ හැම කෙනෙක්ගේම ගෙදර තියෙන අමාරුම බිල් දෙක තුනක් තියෙනවා. එකක් විදුලි බිල, එකක් ටියුෂන් බිල, එකක් ටෙලිෆෝන් බිල. අම්මට තියෙන ලොකුම බිල් තුන තමයි මේ බිල් තුන. විදුලි බිල අඩු කරන්න. අර මාෆියා මේ මාෆියා කියලා අපේ මාධ්‍ය මිත්‍රෝ කියනවා. ඉංජිනේරු මාෆියාව කියලා කියනවා. ඩීසල් මාෆියාව කියලා කියනවා. ඒ නිසා මේක කරගන්න බැරුණා කියලා කියනවා. නමුත් මිත්‍රෝනි වර්තමාන ඇමතිවරයාගේ මම කියන්නට ඕන මාෆියාව තියෙන උතර නෙමෙයි. මාෆියාව තියෙනවා. හැබැයි මාෆියාව තියෙන්නේ ඉංජිනේරු මහත්තුර ඇතුළේ නෙමෙයි. අධිකාරි මහත්තුර ඇතුළේ නෙමෙයි. බලාගාර ඇතුළේ නෙමෙයි. අමාත්‍යාංශ ඇතුළේ නෙමෙයි. ඇත්ත විදුලි මාෆියාව තියෙන්නේ කොහෙද? ඇත්ත මාෆියාවේ තියෙන්නේ දියවන්නාවේ ඇතුළේ. දියවන්නාවේ මාෆියාව තමයි ලංකාවට ජාතික විදුලි ජනන සැලැස්මක් හදන්න දෙන්නේ නැත්තේ. දියවන්නාවේ මැද්ද ඉන්න මාෆියාකාරයෝ. කටුනායකින් එන ආයෝජකේ මොනවද හිතන්නේ? ඇහුවම කොහෙද ජාතික විදුලි ජනන සැලැස්ම කියලා මොකද තියෙන උත්තරේ? එසා මම මේ වගකීම තමන්නාසලා හැමදාම වෙනින් බාර ගන්නවා. අවුරුදු දෙකක කාලයක් ඇතුළත රටට මහා බරක් වෙච්ච මේ ආයතනය ඒ බරින් මුදව ගන්නවා. මුදව ගන්නවාමයි කියලා කියන ඒ කායන විශ්වාසය මට තියෙනවා. පුරවිසි වර්ගීකරණයක් ශ්‍රී ලාංකිකයින්ට කිසි විටකත් අවශ්‍ය නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් පුරවැසියන් කියන නම තියෙනවා. හැබැයි ඉඩමක අයිතියක් නැහැ. බිම් අඟලක අයිතියක් නැහැ. තමන්ටේ කියලා සින්නක් කරවපුවක් නැහැ. මම පැහැදිලිවම කියන්න කැමතියි. තමන් පුරවැසියෙක් නම් හැඳුනුම්පත, ඡන්ද අයිතිය, දේශපාලන අයිතිය, මේ හැම අයිතියම තිබෙනවා. මේ රටේ හැම පුරවැසියෙකුට බිම් අඟලක අයිතියක් තිබෙනවා. තමන්ගේ නිවසක අයිතියක් තිබෙනවා. ඒ ගෞරවය ලබා දීම සඳහා අපි අනිවාර්යෙන්ම රටේ සමස්ත ජනතාවෙන් වෙන ඒ යුතුයකම ඉෂ්ට කරන්නට අපි කැප වෙනවාමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නම්. මේක එක රටක්. මේක ස්වෛරී රටක්. මේ රට මේ රටේ ජීවත්වන මේ හැම දෙනාටම අයිති රට. මේ අපේ මාතෘභූමිය. මේ මාතෘභූමියේ ස්වෛරීත්වය, ජාතික ආරක්ෂා, භෞමික අඛණ්ඩතාව, දේශපාලන නිදහස අපි හැමෝම රකින්නට ඒ යුතුයකම ඉෂ්ට කරන්නට ජාති ආගම පන්තිය කුලය ගෝත්‍රය තරහ තිබීම වැදගත් වෙන්නේ නැහැ. මේ රටේ අයිතිය මේ රටේ හැම පුරවැසියෙකුටම තිබෙනවා. මේ රටේ හැම පුරවැසියෙක් කියන්නේ වර්ගීකරණයකට ලක් නොවුණු පුරවැසියෙක්. මගේ ප්‍රියක් මමත් තරයේ විශ්වාස කරනවා. මේ රටේ පුරවැසියන්ට වර්ගීකරණ හරියන්නේ නැහැ. ෆස්ට් ක්ලාස් සිටිසන්, සෙකන්ඩ් ක්ලාස් සිටිසන්, තර්ඩ් ක්ලාස් සිටිසන් කියන ඒ සංකල්පය ජන සමාජයෙන් ඉවත් කරන්නට අපි ගැරන්ටි පෙරලියක් කරනවා කියන එක අපි බයන දේ උනා. සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා කර ඉදිරියේදී රට වෙනුවෙන් නිවැරදි තීරණ ගැනීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා. ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඉතින් අපිට දැන් හොඳ අවස්ථාවක් තියෙනවා මේ ටික මේ පක්ෂය ආපෝ හදලා අවශ්‍ය වෙනස්කම් ටික කළා අලුත් කළා පාක්ෂිකයන්ගේ විශ්වාසය දිනාගෙන හිත දිනාගෙන ඉදිරියට එන්න ජයග්‍රහණය කරා යන්නට අපිට මේ අවස්ථාවක් තියෙනවා. යම්කිසි මතයක් හැදිලා තියෙනවා දැන් අලුත් නායකත්වයක් අවශ්‍යයි කියලා, තරුණ නායකත්වයක් අවශ්‍යයි කියලා. මේ සැරේ මමත් නායකත්වයට ඉදිරිපත් වෙනවා කියලා මම තීරණයක් ගත්තා. ලබන සුමානේ අපේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ රැස් වෙනවා. මම හිතනවා හරි තීරණයක් ගන්නේ කියලා අපේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ ඉන්න සමාජිකයන් සියලු දෙනාම. සමගි ජනබලවේගෙන් තින්නේ ඉතින් අපේ එක්සත් ජාතික පක්ෂයෙන් කඩාගෙන ගිහිලා ඉන්නේ අපේ සහෝදර මන්ත්‍රී කණ්ඩායමක් තමයි එතන ඉන්නේ. ඉතින් එතුමාලත් එක්ක අපිට සාකච්ඡා කළා ඉදිරියේදී රට වෙනුවෙන් හරි ස්ථාවරයක් හරි තීරණයක් ගන්නට පුළුවන් කියලා මම හිතනවා.
සැෂේ පැකට් සහ මත්පැන් කාලේ බෝතල් තහනම් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ වලස්මුළු ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මුද්‍රිත මාධ්‍ය වල පරිසර අමාත්‍යාංශයෙන් ගත තීන්දුව එක්ක මේ ප්‍රවෘත්ති තිබුණා. ඒකේ සැෂේ පැකට් කාලේ බෝතල් අපි සැෂේ පැකට් වහාම තහනම් කරන්න අවශ්‍ය පියවර ගන්නවා. විශේෂයෙන් මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හැරුණම පළවෙනි අදියර විදියට මේ ෂැම්පෝ වර්ග, ජෙල් වර්ග විවිධ දේවල් එනවා. ඒව තහනම් කරන්න වහාම පියවර ගන්නවා. ඒ වගේම දැන් අපි මත්පැන් කාලේ බෝතල් නතර කරන්න අවශ්‍ය පියවර ගන්නවා. ඒකට අපි දැන්ටමත් ඒ නිෂ්පාදකයන්ට අපි දැනුම් දීමක් කරනවා එන සතියේ. ඒවා ආපසු ගැනීමේ වැඩපිළිවෙළ සකස් කරන්න කියලා. එසේ නැත්නම් ඒ තහනම් කිරීමටත් අවශ්‍ය පියවර ගන්නවා. ඒ වගේම පොලිතින්, ප්ලාස්ටික්, නිමි භාණ්ඩ විදියට රටින් ගේනේවා නතර කරන්න අවශ්‍ය කටයුතු කරනවා. පළවෙනි අදියර විදියට දෙවනුව අපි ඒවා වෙනුවට වෙන විකල්ප හඳුන්වා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක. මේ සියලු තීන්දුව ගන්න පරිසරය ආරක්ෂා කරගන්නත් අපේ ජනතාව ආරක්ෂා කරගන්නවා. අපි ඒවට විකල්ප ක්‍රම හඳුන්වා දීමේ වැඩපිළිලක් අලුතෙන් පත්වෙච්ච අමාත්‍යවරුන් සමග සාකච්ඡා කරනවා ඒව හඳුනලා දෙන්න. ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වන්නේ 19 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා. දැනට 19 වෙනි සංශෝධනය තියෙන නිසා මේ රටේ සම්පූර්ණයෙන්ම අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. තාමත් කොමිෂන් සභා ක්‍රියාත්මක වෙන නිසා නීතිය ඒකාධිපති විදිහට ආණ්ඩුවට පාවිච්චි කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. හැබැයි අපිට දැන් සැකයක් තියෙනවා. 19 වෙනි සංශෝධනය ඉවත් කරන්න හදන්නේ වෙනත් කාරණාවක් නිසා නෙවෙයි. තනි බලය අතට අරගෙන පරිසරයත් එක්ක මේ රට විනාශ කරන්න අවශ්‍ය කරන බලය ලබා ගන්න කියන එක තමයි අපිට දැන් තේරෙන්නේ. ඒ නිසා දේශපාලනය කරපු දේශපාලනයට මුදල් වියදම් කරපු කණ්ඩායමට හම්බ කරගන්න ජාවරම් කරන්න අවස්ථාව උදා වෙනවා කියලා තමයි අපි හිතන්නේ. මොකද සියලු අංශ ටික පාලනය කරන්නේ පස්සේ දේශපාලකත්ව මිසක් කිසිම නිලධාරියෙකුට පාලනය වෙන්න බැරුව යනවා. මේ ආණ්ඩුව 19 වෙනි සංශෝධනය අයින් කළා. 20 වෙනි සංශෝධනය ගේනවා. තමුන්ගේ පවුල රැක ගන්න සහ තමුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ මම හිතනවා අලුත් ව්‍යවස්ථාවක් මේ රට ගේන්නේ නැහැ. තුනෙන් දෙක ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ මේ කාරණාව විතරයි. මේ කාරණාන් පස්සේ ඒගොල්ලෝ තුනෙන් දෙක අවශ්‍ය වෙන්නේ නැහැ ඒගොල්ලන්. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සහ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳව දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් 78 විවස්ථාව සම්බන්ධයෙන් අවුරුදු 40ක අධ්‍යක්ෂින් තියෙනෝනේ අපිට ජයජ ජයවර්ධන ජනාධිපතිතුමාට බලතල වැඩිවීම නිසා රටට වෙච්ච විනාශය ගැනත් අධ්‍යක්ෂින් තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලතල සොරා ගැනීම නිසා රටට වෙච්ච විනාශය ගැනත් අපිට අධ්‍යක්ෂින් තියෙනවා. පාර්ලිමේන්තු සැසිවාරණය සමහර ඇමතිවරුන්ගෙන් අපි විමසීමක් කළා. මොකද්ද මේ වෙනස් කරන්න යන්නේ? එයාලා දන්නේ නැහැ. හැබැයි ඒකල අත උස්සලා. ලෝකල් තමයි 18 රත් වුනේ. 18 හදිසි 50ක් හැටියට ගෙනලා සම්මත කරගත්තා. ඔවුන්ගේ පැවැත්ම රකවරණය වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදලා ඔවුන්ගේ ඉතිහාස ඊළඟ පරාජයෙන් පස්සේ නැවත ඇමරිකාවට පලා යන්න පුළුවන් ඒ ක්‍රමවේදය මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කරන මේ සංශෝධනය ගේන්න හදාගන්න. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියලා කියන්නේ තාමත්ම ගැටලු සහගත ව්‍යවස්ථා සංශෝධනය. මොකද මේක හදිසිය ගෙනාවු පෞද්ගලික දේශපාලන අවශ්‍යතාව මත ඉදිරිපත් කරපු සංශෝධනය. ජනාධිපති දුර කාලී සීමා කිරීම, ජනාධිපති වර්ණයට ඉදිරිපත් වෙන්න පුළුවන් වාරගාන සීමා කිරීම විශේෂව අනේ කාරණු දෙක අපි බලාපොරොත්තු වෙනවා ඒ දෙක පවත්වාගෙන. 19 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය වෙච්ච දවසේ තමයි මේ රටට හෙන ගැහුවේ. 19 වෙනි සංශෝධනය නොතිබුණා නම් ඒ පාස්කු ඉදිරියදා ඒ සිද්ධියවත් වෙන්නේ නැහැ. ඒ නිසා 19 වෙනි සංශෝධනය එපා කියන තැනට ජනතාව පාර්ලිමේන්තුවේ වරමක් දුන්නා. එතකොට ජන වරම දැන් ලැබිලා තියෙනවා. එතකොට අපිට පස්සට යන්න බෑ. උදැසන පුවත් විකාශය අවසන්. අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට යලිත් හමුවෙමු මධ්‍යන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.